තිරුවසරණයි ඔබට පේනවා මේ බොහොම ලස්සන සුන්දර දර්ශනයක් කොළඹ ගෝසාකාරී පරිසරයේ විඳිලා වැව්බැඳි රාජ්‍යයට ආවම අනුරාධපුරේ පුදුම අභිමානයක් පුදුම වටිනාකමක් ඇත්තටම හිතට පුදුම සහනයක් දැනෙනවා මේ ඉන්න තැන ඇත්තටම කියා ගන්න බැරි පුදුම තරම් සැහැල්ලුවක් දෙනවා මේ පරිසරයත් එක්ක මේ මම ඉන්නේ තිසා වැවේ වැව් බැම්ම උඩ ඉතින් තිසා වැව කිව්ව ගමන් කොච්චර දුර ඉතිහාසයක් අපිට මතක් වෙනවද මේ වැව් බැම්මත් එක්ක මේ බවත් එක්ක කොච්චර දිග ඉතිහාසයක් අපිට තියෙනවද කොච්චර ලස්සන ඉතිහාස කතා ටිකක් අපි දන්නවද ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලාම ඒ අභිමානවත් ඉතිහාසයක බොහෝමයක් දේවල් අපිට විඳින්න දැනෙන විඳින්න පුළුවන් වෙලාවක් කියලා මට හිතෙනවා මේ වෙලාව නිෂ්කලංක පරිසරයක මම කවුරුත් නැහැ මේ දිසා වැවේ වැව් බැන්න උඩ ඊටත් වඩා වටින්නේ හිත නිවෙන ගත නිවෙන පින් සිටිවිලි ඇති වෙන ඔබට අර ඈතින් පේන දර්ශනය මේ ළඟම පේන වෙහෙර වහන්සේ බලන්න කොයි විතරම් විරාජමාන බබලිනවද ඒ තමයි මේ ළඟින්ම පේන්නේ තිසා වැවේ වැව් බැම්ම ළඟින්ම පේන්නේ සඳහිරු සෑය අපේ කාලේ ඇත්තටම අර විහෙර වහන්සේලා සමගම දැක්කොට අපේ කාලේ අපිට දැක ගන්න හැකි වෙච්ච නිර්මාණයක් වෙන අනාගත මතු පරපුරක් බොහෝම ශ්‍රද්ධාවෙන් දකින වඳින තව අවුරුදු ගානක් එහාට ගියත් මේ වැව් බැඳි රාජ්‍යයේ ප්‍රතාපවත්ව බබලින මහසෑ රජාණන් වහන්සේ සඳහිරු මහසෑය මේ මුලින්ම පේන්නේ සඳහිරු මහසෑය. ඉතින් අපේ වීරෝදාර රණවිරුවන්ගේ දෑතේ ශක්තියෙන් නිර්මාණය වෙච්ච බොහෝ සදහැවතුන්ගේ ශ්‍රමයෙන් නිර්මාණය වෙච්ච අපේ කාලේ නිර්මාණයක්. ඔබට ඊළඟට අර ඈතින් පේන්නේ හරි මැදින් විරාජමානව වැඩ සිටින්නේ රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේ. මේ ලෝකයේ අපි විශ්වාස කරන පුණ්‍යවන්තම බලවත්ම ස්ථානය වෙන දුටුගැමුණු මහරජතුමා අතින් නිර්මාණ කටයුතු ආරම්භ කරපු ඉන් පස්සේ කාලේ නිර්මාණ කටයුතු අවසන් කරපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සර්වඥයන් වහන්සේගේ වැඩ සිටින දෙවියන් බඹුන් මිනිසුන් පවා අදටත් වන්දනාමානයට ලක් කරන රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේ විරාජමානව වැඩ සිටිනවා. අර ඈතින් ඔබට පේන විහාරස්ථානයේ මේ රුවන්වැලි මහා සෑය හා සමානවම ඉසුරුමුණි විහාරස්ථානයේ රජමහා විහාරය ඊටත් එහා පැත්තෙන් උංචි ආලෝකයක් පේනවා. අනෙක් මහා සෑය රජාණන් වහන්සේ මං හිතන්නේ මිරිසවැටි දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඉතින් මට වැදගත්ම වුණේ මෙතන මේ දර්ශනය බොහෝමිය දර්ශනයක් බලන්න आदर राज्य भूमि अभी वीर मुतला गते हये मे वेव बेम गुडन आवृदू विधास गान मेहा इतिहास एवनाट बलन कोई तरम मतु अनागत प्रयत्न हितला मे दीवा निर्माण दिशा वेव निष्कलंक परस मे निष्कलंक महंगीता विशाल चार विशाल मिलता दर्शन सहमेन पीटन मेद हय्यकोम वगे शक्तिमत्तर दनगनम इतिहास दनगनम मे भूमि पाते मेतम लंका लोके बहुत दिन आवट मे पारे समहारे स्थान गोडवे
ඊළඟට වටිනම තැන තමයි මේ තිසා වැව් වැව් බැම්මේ ඉඳලා අර මහසෑ රජාණන් වහන්සේලා හතර නම දැක ගන්න පුළුවන් මිනිස් වෙටි මහසෑ රජාණන් වහන්සේ ඒ වගේම ජේතවන ජේතවන මහසෑ රජාණන් වහන්සේ සඳහිරු සෑය ඊළඟට අපේ මුදුන් මල් කඩවන් අර මැදින් අපිට ලස්සනට දැක දෙවන අපේ රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේ ඉතින් ඔබට මේ දර්ශනය පෙන්නේ ඔබට පිංසිතක් ඇති කරගන්න ඔබත් පිංසිතින් මේ දර්ශනීය මතක තියාගන්න ඇත්තටම මේව පිංසිත උපදවන දර්ශන ඔබට ඔබත් දවසක බොහෝ පරිස්සමෙන් මේ වගේ තැනකට එන්න බොහෝ පරිස්සමෙන් මේ ඉතිහාසය දැනගෙන සොපින් එකක්වත් කොළ කෑල්ලක්වත් මේ බිමක දාන්න නැතුව ඔබට යන්න පුළුවන් නම් තමයි වටින්නේ එන්නත් කලින් බලන්නත් කලින් ෆොටෝ එකක් ගන්නත් කලින් මේ ඉතිහාසය ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා આવොත් ඒ ඉතිහාස කතාවත් එක්ක අපේ මේ චිත්‍රයේ හිතේ නැවෙනවා ඒක තමයි හැඟීම ඒක තමයි පුදුම තරම් ගෞරවයක් ඇති වෙන හේතුව මේ තිසා වැව් වැව් බැම්ම ඉතින් මම හරි ආසාවෙන් තමයි මේ බැම්ම උඩ ඇවිදගෙන යන්නේ ඇත්තටම පින්දිදී ඇවිදගෙන යන්නේ පාවහන් දෙකක් ගලවලා යත් ඇවිදගෙන යන්නට හිතෙන්නේ ඒ තරම් මේ පුදුම ගෞරවයක් ඇති වෙන මේ වගේ නිර්මාණ දැක්කම මේ වැව් බැඳි රාජ්‍ය අපේම වැව් මේ වැව් බැඳි රාජ්‍යයේ මේ පුදුම නිර්මාණයක් මම හිතන්නේ ලෝකේ කිසිම නගරයක් නැතුව ඇති මේ වැව් බැඳි රාජ්‍යයකින් අනුන වෙච්ච අර වගේ මහා විශිෂ්ට නිර්මාණ දායාද කරලා පරපුරෙන් පරපුරට පැවැතගෙන ඉන්න ලෝකේ පරමාදර්ශී විදිහට නිර්මාණය කරපු නගරය. ඉතින් මේ තමයි වැව් බැඳි රාජ්‍ය අපේ රටේ අනුරාධපුරේ අග නගරේ. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම බොහොම සතුටුයි බොහොම නිෂ්කලංකයි මේ බිමේ ඇවිදගෙන යනකොට තියෙන පය අඩියක් අඩියක් ගන්න මට නම් හරි සනීපයි. ඔබ හැම දිනකටම තෙරුවන් සරණයි.